ඓතිහාසික ඌව වෙල්ලස්සේ උරුමයට හිමිකම් කියන මාතෘභූමිය හැම වෙලාවකම අසහනකාරී තත්ත්වයට අසරණ තත්ත්වයට පත්වෙච්ච වෙලාවල් වලදී අන් සියලු දෙනාට කලින් හැමෝටම කලින් ඉදිරියට වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ඓතිහාසික ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පරපුරෙන් පැවතගෙන එන මේ වැඩම කොට වදාළ නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමනි ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඒ වගේම මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමනි, එම මැතිනියනි, ඒ වගේම ගයන්ත කරුණාතිලක මැතිතුමනි, බිබිල මොනරාගල සහ වැල්ලවාය මැතිවරණ බල ප්‍රදේශවලට අදාළ සිය නායකත්වයේ දෙන නායකතුමනි, ඒ වගේම අපේ මහාචාර්ය ගාමිණී රත්නශ්‍රී මැතිතුමනි, අපේ පූර්ණ මහත්මයා, ඒ වගේම ජයවීර මහත්මයා ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම කාරුණික පින්වතුනි, ඒ වගේම මේ සත්කාරය රටට කියන්න පැමිණ සිටින විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදී පින්වතුනි, ඉතාමත්ම දුෂ්කර තත්ත්වයකට තමයි අපි මුහුණ දෙමින් ඉන්නේ කරුණු කීපයක් නිසා. විශේෂයෙන්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේලා හැටියට අපිට පැවරෙන ප්‍රධානතම වගකීමක් තමයි කියලා අපි හිතනවා අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අප කර මත පටවපු ඓතිහාසික වගකීමක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ විසින් අපිට බාර දුන්නු ලෞතුරා බුදුන් වහන්සේගේ ධර්මයේ ඇතුළත් ශාසනය චිරාත් කාලයක් පවත්වාගෙන යාමට අදාළ වගකීම දරාවේ කියන විශ්වාසය. ඒකට යම් සතුරුාන්තරාවක් එල්ල වෙන වෙලාවල් වලදී ආයි දෙපත දෙවරක් හිතන්නේ නැතුව එක පැහැර ජීවිත පුදා හෝ ඉස්සරහට පැමිණ ඒ ආරක්ෂා කර ගැනීම අංක එක හැටියට සලකලා කටයුතු කරපු ඉතිහාසයක් තමයි ඔබ වහන්සේලාට අපිට තියෙන්නේ. ඒ නිසා ඒ උරුමය, ඒ වගකීම හා යුතුකම මොනම හේතුවකින්වත් අපි ආපස්සට හරවන්න හෝ ඉල්ලාස් කරගන්න හෝ එහෙම නැත්නම් වෙනත් දිශාවකට යොමු වෙන්න හෝ අපි සූදානම් නැහැ කියන එක මුලින්ම කියන්නට ඕනේ. මොකක්ද අපිට තියෙන ප්‍රධානතම අද අර්බුදය? පළවෙනි එක තමයි ශාසනයට එල්ල වෙලා තියෙන අර්බුදය. රාජ්‍ය නායකයෙක් පත් කරගන්න අපි ලෑස්ති වෙලා ඉන්න වෙලාවේ අපිට මෙපිට ඉන්න ඇට කියලා වැඩක් නැහැ. අපි කියන්න වෙන්නේ අපිට මුලින්ම රාජ්‍ය නායකයව අපි හදාගන්න ඕනේ ශාසනය රකින දිශාවට සිය අරමුණු පෙරදැරි කරගත් එක්කෙනෙක්ව. ශාසනය බුද්ධ ශාසනය, ධර්ම ශාසනය, සංඝ ශාසනය ඓතිහාසිකව මේ මාතෘභූමියට ශක්තිය දුන්නු, මේ මාතෘභූමියේ අක්මුල් පිහිටවල තිබෙන ඕනම බලවේගයකට මුහුණ දෙන්න පුළුවන් වෙන විදිහට ශක්තිමත් විභාවයට බලපාපු මේ බුද්ධ ශාසනය, සංඝ ශාසනය සම්බන්ධ කාරණයට මැදිහත් වෙන්න පුළුවන්. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කිව්වා වගේ. එහෙම ශාසනය ආරක්ෂා කිරීමට පෙරමුණු ගන්න ලකුණු පෙනෙන නායකයෙක්ව පත් කර ගැනීමට අපිට සිද්ධ වෙනවා. මම දැක්ක මේ ළඟදී ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තයා කියලා තිබුණා, තමන් බලයට පත් වුණොත් එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ නිකිනි බිනර අනුර ගෙදර. එහෙම නෙදියේ නිකිනි බිනර අනුර ගෙදර සැප්තැම්බර් වෙනකොට. නමුත් කියලා තිබුණා, ප්‍රසිද්ධිය කියලා තිබුණා, මම අපේ බලයට ආව වෙලාවක අපේ රජියක් යටතේ ශාසනය ආගම අහලගම් හතකටවත් ගන්නේ නැහැ කියලා ළඟට. ඒ කහණි. එහෙම වෙන්න ඕනේ. කොමියුනිස්ට්වාදී, ලෙනින්වාදී, මාක්ස්වාදී, එංගල්ස්වාදී, මාවෝ සේතුන්වාදී, සරණං ගච්ඡාමි නම් එහෙම වෙන්න ඕන තමයි. ඇයි? කොමියුනිස්ට්වාදේ ආගමක් තියෙන්න බෑ. කොමියුනිස්ට්වාදයට යටතේ ආගම් තියෙන්න බෑ. චීනයට වෙච්ච දේ දන්නවනේ. චීනයේ 100%ක් බෞද්ධ.
හැබැයි කොමිනිස්වාදය පැමිණීමත් එක්ක බිඳුවයි. අද ආගමක් නැහැ. චීනි බෞද්ධකම් නැහැ. නිකන් නාමිකව තියෙනවා. ඒවා වැඩක් ඇති ආගමක් හැටියට යන්නේ නැහැ. මික්ස් වෙච්ච, කලවම් වෙච්ච වෙන මොකද්ද මගුලක් එකේ තියෙන්නේ. බුදුන් වහන්සේගේ දේශනා එක ඇතුළත් නැහැ මොනවාක්වත්. වියට්නාමෙත් කොමිනිස්වාදය ගියා. බිඳුවයි. ආගම තිබුණ, බුද්ධ ධර්මය තව සම්පූර්ණ තිබුණේ, අද මොකවත් නැහැ. කොමිනිස්වාදය ගියේ කොහෙද? බුද්ධාගම ආගම් උතනින් ඉවර වෙනවා. ඒක තමයි අනුර කියන්නේ. ඒක හරි. ඒ නිසා ආගම තියන්න බෑ. දැන් ඔබ වහන්සේලා දන්නවද ශ්‍රී ලංක අපි ආගම කියන අර්ථයෙන් අරගන්නවට වඩා මේ බුද්ධාගම බෞද්ධ දර්ශනය හා බෞද්ධ ශාසනය කියන එක හුදු නිකම් මේ ආගමක අර්ථයෙන් වඳින පුදන ගස්වලට වඳින එහෙම නැත්නම් වෙනත් එකකට වඳින නොපෙනෙන ඒවට වඳින එකක් නෙමෙයිනේ බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. මේක තියෙන්නේ දර්ශනයක් තියෙන්නේ. ඒක මිහිඳු හාමුදුරු හරි අපූර්වට පිහිටෙව්වා. ඒක තමයි අර කියන්නේ අර චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේවමනුසාය කියලා. මහජනයාගේ සුභසිද්ධිය සඳහා භෞතිකව ප්‍රවර්ධනය සඳහා. ඒ කියන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයත් භෞතික සංවර්ධනයත් කියන මේ දෙක සඳහාම මහජනයාට අනුශාසනා කරපල්ලා ගම් දනව් සිසාරා එක මාර්ගයක දෙන්නේ කියන්නේ නැතුව. ඒ කියන්නේ ඵලදායිතාවය කාර්යක්ෂමතාවය වැඩි කරන්න කිව්වා එක මාර්ගයක දෙන්නේ කියන්නේ නැතුව ගම් දනව් සිසාරා ඵලයල්ලා කියලා තමයි කිව්වේ. ඒක තමයි අද අපි මේ බෞද්ධ උපදේශක සභාවේ සටන් පාඨය හැටියට අරන් දෙන්නේ. තරත බික්කවේ චාරිකම් ආරබත නිකමත යුංජත ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම පිටත් වෙන්න ඕනේ. ඒ වගේම වැඩේ මිය යන තුරු යෙදෙන්න ඕනේ. යාව අත්තස්ස නිප්පදා. යාව අත්තස්ස නිප්පදා සාර්ථක වෙන තුරුම යන්න ඕනේ. එකවරක් අසාර්ථක වුණාට අතාරින්න බෑ. දෙවරක් අසාර්ථක වුණාට අතාරින්නේ නෑ. සාර්ථක වෙන තුරුම ඉස්සරහට යන්න කියන සටන් පාඨය තමයි අපේ පපුවේ ගහලා තියෙන්නේ. අපේ පපුවේ ගහලා තියෙන්නේ නයික් කියලා නෙමෙයි. අපේ පපුවේ ගහලා තියෙන්නේ ඒක තමයි සටන් පාඨය. ඒක නිසා ඒක තමයි අපේ රටේ මුල. ඒකෙන් තමයි ගස්ගල් පෙරලලා මුළු පොළව අස්වද්දලා වැව් වමුණු පොකුණු 30000ක් හදලා ඊළඟට ඉසාමත්ව විශිෂ්ට ගණයේ කලාකෘති නිර්මාණය කරලා ලෝකේ පුදුම 7-8ව හදලා ඊළඟට 3 වේලට අමතරව තව වේල් 6ක් කාලා සීගිරිය වැනි දැවැන්ත දේවල් නිර්මාණය කළා රෝම කූප කුපිත වෙන විදිහට ලෝකයා ඉදිරියේ විශල් රටක් විශිෂ්ට ගණයේ රටක් නිර්මාණය කළේ ඒ මිහිඳු හාමුදුරුව ගෙනල්ලා අපිට දුන්නෝ ඒ ධර්ම පණිවිඩයට පණ දීපු හින්දා තමයි. ඒකින්ද තමයි කියන්න මොන හරි අදත් ඉතුරු වෙලා තියෙන්නේ. ඔබ වහන්සේලා දන්නවා සීගිරියට එනවා සුද්ධ හෝගාල මේ දවස්වල. සීගිරිය කාශ්‍යප රජුරු හැදුවේ. කාශ්‍යප රජුරු හැදුවේ බෞද්ධ කතන්දරවලට අදාළ මුල්තනද ගත්ත තැනක් එතන ඉස්සෙල්ලා. අද අපිට වැඩිම ඩොලර් හම්බෙන්නේ එතනින්. අද සුද්ධන්ට අපි පෙන්වන්නේ සීගිරිය වැඩිම ඩොලර් හම්බෙන සංචාරක ව්‍යාපාරයෙන් සීගිරිය පෙන්නලා. ඒ කියන්නේ මම කියන්නේ ඓතිහාසිකව අපේ මුතුන් මිත්ත හදපු ටික පදනම් කරගෙන අපි තාම ජීවත් වෙනවා. එහෙම බැලුවාම වැව් වමුණු ටික හැදුවෙත් එහෙම තමයි. ඒක නිසා මේ අක්මුල් බහැලා තියෙන්නේ බුදු සමයත් එක්ක. අක්මුල් බහැලා තියෙන්නේ මේ ධර්ම රත්නයත් එක්කයි. අක්මුල් බහැලා තියෙන්නේ මේ සංඝ රත්නයත් එක්කයි. එදා 1815 මාර්තු 2 අපිව බලහත්කාරයෙන් යටත් කරගන්න හදනකොට වාරියපොළ හාමුදුරුවෝ කුරුණෑගල හිටපු හාමුදුරුවෝ වයඹ හිටපු හාමුදුරුවෝ කොඩිය දාලා බිම දාලා එදා ඒ තමන්ගේ සටන පෙන්වුවා වගේ අවුරුදු 3ක් ගියාම 1818 ඌව වෙල්ලස්ස කරල්ල වෙලාවේදී ඉහගම රතනපාල හාමුදුරුවෝ ඒ වගේම බුද්ධදත්ත හාමුදුරුවෝ ධර්මපාල හාමුදුරුවෝ වගේ හාමුදුරුවරු සුද්ධගේ කියමනට යටත් නොවි සුද්ධව ආපහු හරි පැත්තට අරවගෙන සටන් වැදිනු. ඒ නිසා තමයි ඒ උරුමය රකින්න තමයි වැදගත් උනේ. එතනින් අපි නතර වුණේ නෑනේ හාමුදුරුවනේ. අපි 48 කුඩාපොළ හාමුදුරුව ඉස්සරහට ඇහිල්ලා සිවුර පිටින් වෙඩි කෑවේ. සිවුර පිටින් වෙඩි කෑවේ. සටන අත්හැරියේ නෑ. මැරුම් කෑව අපවත් වුණා මාතෘ භූමිය වෙනුවෙන්. ඒ අපේ උරුමය. ඒක නිසා කාටවත් ආගම රාජ්‍යයෙන් අයින් කරන්න දෙන්නේ නෑ. ඒක වෙන්නේ නෑ. එහෙම කරන්න එනවනම් එහෙම මම එදා කිව්වා වගේම ඒව හඳේ. ඒව හඳේ. මේ රටේ හාමුදුරුවරු ඉන්නකම් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඉන්නකම් ඒව කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා කොමියුනිස්ට්වාදය, එහෙම නැත්නම් මාක්ස්වාදය, ලෙනින්වාදය වගේ මේ සත පහකට ගැලවෙන්නේ නැති, ගැලපෙන්නේ නැති මේ පොළොවේ පැය කරන්න බැරි යල්පැන ගිය මේ ඊටමත්ම නන්නත්තර වුණු දර්ශන කුදලගෙන හිල්ල කුණු වෙච්ච ගඳ ගහන පොට්ටකාසිවාදී මේව ගෙනල්ලා ආපහු මේ අපේ ජාතික සමගිය, අපේ මේ එකඟත්වය, ඒකීය භාවය
අපේ මේ ඉතාමත්ම වැදගත් දර්ශනයක් මත පදනම් වුණු දර්ශනයක් මත පදනම් වුණු මාතෘභූමිය කඩන්න කෑලිවලට කඩන්න හදනවා. ඔබ දන්නවා අපේ පොතුවිල් ආසන සංවිධායකතුමා ඉන්නවා බුහාරි මහත්මයලා, මුස්ලිම් ජනය, ඒ වගේම කතෝලික ජනය, ඒ වගේම අනිකුත් ජාතිකත්වයන්ට අයිති සියලුම ජනතාව අපි එක මිටකට අරගෙන තියෙන එක සමගියට ගොඩනගලා තියෙන. ඒ නිසා තමයි සමගි ජන බලවේගය කියලා කියන්නේ. සමගි ජන සන්ධානය කියලා හදලා තියෙන තේ නිසා තමයි. ඊයේ පෙරේද ඔබ වහන්සේලා දකින්න ඇති සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සමගි ජන බලවේගය සමගි ජන සංවිධානය සන්ධානයේ නමට පුළුල් වුණා. මඩ කලපු වෙනුත් ආවා, යාපනෙ වෙනුත් ආවා, මාතරනුත් ආවා, කොළමෙනුත් ආවා, නුවරඑළියනුත් ආවා හැමදෙරේ. සිංහල අයත් ආවා, දෙමළ අයත් ආවා, මුස්ලිම් අයත් ආවා, බෞද්ධ කතෝලික ඉස්ලාම් ඔක්කොම ආවා. එක රොද බැඳගෙන දැවැන්ත ශක්තියක් බවට ඒක පරිවර්තනය කරලා තියෙන්නේ. සමගිය ගොඩනගවා. හැබැයි බෞද්ධ කොඩියට ඕන කෙනෙකුට ඉන්න පුළුවන්. බෞද්ධ කොඩියට හාමුදුරනේ සේවන දෙනවා ඕනම කෙනෙකුට. සිංහ බෞද්ධ අබෞද්ධයට සේවනක් තියෙනවා, ඉස්ලාම් අයට සේවන තියෙනවා, ඒක ඇතුලේ කතෝලිකයට සේවන තියෙනවා. කිසි කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ. ඒක නිසා ඒ සෙවන දුන්නු සමගිය ගොඩනගපෝ, ඒකීයත්වයේ ගොඩනගපෝ, ඒ බෞද්ධ ධර්මයේ මතපදනම් වුණු ශාසනය කඩන්න කිසි කෙනෙකුට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න, ඔබ වහන්සේලාගේ දායකයන්ට කාරණා කර පහදලා දෙන්න හරියට මේ ඉන්නේ කෙමණක්. මේ ඉන්නේ විදේශීය කෙමණක් එන්නේ. ඒ නිසා ඒ කෙමණට මොනම හේතුවකින්වත් ඉඩ අපි නොදිය යුතුයි. ඒක තමයි පළවෙනි තර්ජනේ දැනට තියෙන. අපිට තියෙන දැනට තියෙන පළවෙනි තර්ජනේ. අපි ඒක හැරෙන තැපෑලෙන් ආපසු හරවා යමු. සැප්තැම්බර් මාසේ 20ක් වෙන 20ක් 21 වෙනිදා චන්දපොලට තමයි යන්න තියෙන්නේ. එතනට වැඩම කරලා දායක කාරකාදීන් ඔක්කොම එකතු කරගෙන මුළු හතර පෙරුවම අරගෙන ඔබ වහන්සේලාගේ විහාරස්ථානවල ගිහිල්ලා පොලිමේ ගිහිල්ලා පාන්දරින්ම මේ කෙමණ ආපස්සට හරවා යවීමට අවශ්‍ය කරන බලවේගය එකතු කරන්න එතෙන්ට. අපි බැලුවා කවුද මේ කෙමණට හරියට උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නේ කියලා. මේ කෙමණ වෙනුවට අර ශාස්ත්‍රීයත්වයේ පැරණි ඓතිහාසික අපේ ගමන, අර අක්මූල් සහිත ගමන ආපසු කාටද පුළුවන් වෙන්නේ කියලා අපි හොයලා බැලුවා මේ අපේක්ෂකයන් අතර. අන්න එතකොට තමයි අපිට සජිත් ප්‍රේමදාස මහත්තයව හම්බෙන්නේ. අපි බැලුවා තාත්තා කවුද, අතීතේ කොහමද, මෙතුමාගේ අතීතේ කොහමද, අධ්‍යාපනයේ කොහමද, හාමුදුරුවන්ගේ ආශ්‍රය කිරීම කොහමද, දහම් පාසල් එහෙම ගිහිල්ලා තියෙනවද, සුචරිතේ වඩලා තියෙනවද, පන්සිල් ටිකක් රකින්නවද, බොරුවද තියෙන්නේ, රවට්ටනවද, සාසනය හා පක්ෂ බෙදනවද, නැත්නම් ඒවා එකතු කරනවද, මොකක්ද ක්‍රමය කියලා හිතන් හොයලා බැලුවා. බැලුවා මට මතක් වෙන්නේ හාමුදුරුවනේ බෝම්බේ පිපුරුණා මතකද, කොච්චිකඩේ හා සියොන්පල්ලිය මඩකලපුයි මේ කටුවා පිටියයි. ඒ පිපිරිච්ච වෙලාවේදී පල්ලි තුනක් බ්ලාස්ට් විනාශ වුණා. ඒ පල්ලි තුන හදන්න මධ්‍යම සංස්කෘතික අරමුදල බාරව හිටියේ ඒ වෙලාවේදී මෙතුමා සංස්කෘතික අමාත්‍යවරය හැටියට. ආයි කිසිම පස්සට ගියේ නැහැ. ඒ පල්ලි තුල හදන්න මුදල් වෙන් කිරීම ඉහලින්ම සිද්ධ කළා. පල්ලි තුන තිබුණටත් වඩා හොඳින් හදන්නේ කියලා. ඔබ වහන්සේලාගේ විහාරස්ථාන හදන්න, ධර්මශාලා හදන්න, අර වහලේ දිහා බැලුවාම අහස පේන ධර්මශාලා හදන්න මධ්‍යම සංස්කෘතික අරමුදල වියදම් කළා වගේ එතුමාගේ නායකත්වයෙන් එතුමාගේ සංකල්පයක් අනුව අර කතෝලික බැතිමතුන්ගේ විනාශ කරපු පල්ලි ටික හැරෙන තැපෑලෙන් ක්ෂණිකව හදන්නට අවශ්‍ය කරන මැදිහත් වීම කළා. එහෙම තමයි ඕනේ. ජාතිවාදී නොවන, ආගම්වාදී නොවන, ජාති එකතු කරන, සමගිය වඩන සුඛා සංගස්ස සාමග්ගී. හාමුදුරුවන්ගේ සමගිය තමයි අංක එක. ඒ වගේ ජාතියේ සමගිය තමයි අංක එක රටක් ගොඩනගනවා නායකයාගේ. ඒ ලකුණු ඔක්කොම එතුමාගේ පෙන්නනවා. මම බැලුවා හාමුදුරුවෝ ආශ්‍රය කළ වජිරාරාමයේ හිටපු අපේ නාරද හාමුදුරුවන්ව, පියදස්සි හාමුදුරුවන්ව, ඒ වගේම අපේ හිටපු වැදගත් ප්‍රභූ හාමුදුරුවෝ ඔක්කොම සමීපයේ එතුමා කටයුතු කරලා තියෙන අධ්‍යාපනය ලැබලා තියෙන. ඒ නිසා හරි ගෞරවයක් හාමුදුරුවන්ට. ශාසනයට නරක හිතින් අතවත් තියන්නේ නැහැ. හාමුදුරුවන්ට නරක හිතින් රවා බැලීමක්වත් කරන්නේ නැහැ. අහක බලා ගැනීමක්වත් කරන්නේ නැහැ. එයාට පුදුම ගෞරවයක් ඒ සම්බන්ධව තියෙනවා. ඒක ඕනේ. ඇයි මේකේ අක්මුල් ඒක. ඒවට පයින් ගහන්න ඒවා අපිට ඕනේ නැහැ කියාගෙන මේ හුරේ දාන රතු තොප්පි දාගත්ත කීප දෙනෙක් දැක්කෑ කියලා පිටින් ආපු එකපාරට කලබල වෙලා ඒවා අපිට ඕනේ නැහැ. එහෙම යන්න බෑ හාමුදුරුනේ. පිස්සුද? එහෙම කොහොමද යන්න දෙන්නේ? එහෙම යන්න දෙන්නේ නැහැ. ඒ නිසා එහෙම නෙමෙයි අපේ සම්ප්‍රදායන් අක්මුල්, අපේ පරම්පරාව පවත්වාගෙන ආපු වැදගත්කම් හොඳකම් රැගෙන යන්න ඕනේ. ඒ වගේම එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඇතුළු කළ තියෙනවා පිරිවෙන් සම්බන්ධව අනුගමනය කරන ක්‍රියාමාර්ග. පිරිවෙන් කියලා කියන්නේ චූටි හාමුදුරුවෝ අධ්‍යාපනය ලබන ආයතන.
එතුමා කියනවා පාරම්පරිකව සංස්කෘත, පාලි, සිංහල, මාගදී, පයිසාචී ඒ කියන සියලු භාෂාවල් ඉගෙන ගන්නවා වගේම ඒවා ඉගෙනගෙන ඉතින් සමයේ සමයාන්තර ඥාන අධ්‍යයනය ලබන්නට මේ භාෂාවන් ප්‍රයෝජනෙට චූටි හාමුදුරු ගන්න ඕනේ. ඔව් ඒක කරන්න ඕනේ. හැබැයි ඒකට තාක්ෂණය හඳුන්ලා දෙන්න ඕනේ. පරණ ක්‍රමේ හරියන්නේ නැහැ ඉගෙන ගන්න. පාලි දැන් ඉගෙන ගන්න ඕනේ නවීන ක්‍රමවේද ඔස්සේ. අන්න සක්වල වැඩසටහන ක්‍රියාත්මක කළා ස්කෝලවලට අදාළව. ඒක අන්න ඊට පස්සේ පිරිවෙන් වලට ඒක ආරම්භ කරන්න ඔන්න මෙන්න තීදි තමයි මේ මැතිවරණේ ආවේ. මැතිවරණයක් ඉස්සරහින් තියාගෙන කරපු මගුලක් නෙමෙයි ඒක. චිරාත් කාලයක් සෑහෙන කාලයකට කලින් පටන් ගත්ත වැඩක් ඒක. මැතිවරණේ ආපු නිසා පිරිවෙන් වලට සක්වල එන්න බැරි වුණා. හැබැයි අතාරින්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා පිරිවෙන් වල චූටි හාමුදුරුවරුන්ට ඩිජිටල් ස්මාර්ට් නෙට්වර්කින් සහිත නූතන අධ්‍යාපනයට අවශ්‍ය කරන පහසුකම් ටික සියලුම පිරිවෙන් වලට ලබා දෙනවා කියලා. අන්න පොරොන්දු වෙලා තියෙනවා. අන්න ඒකට එකඟතාවය දක්වලා තියෙනවා. ඒක මගපල සියල්ල අපි දැකලා තියෙනවා. ඒ වැඩේ සුවර්ම තමයි කියලා. ඊළඟට දැක්කා මේ හාමුදුරුවෝ දැන් ඉන්න අපේ හාමුදුරුවෝ දේශනා කළා වගේම දැන් ඉන්න හාමුදුරුවෝ මේ ඉස්සර වගේම එහෙම අනවබෝධයක් තියෙනයි නෙමෙයි. දැන් මම විශ්වවිද්‍යාලේ උගන්වනවා. විශාල හාමුදුරුවෝ ප්‍රමාණයක් විශ්වවිද්‍යාලවලදී ඉගෙන ගන්නවා. ඒ හාමුදුරුවෝ අතර ගොඩාක් දැන් අධ්‍යාපනික හාමුදුරුවෝ තමයි වැඩිපුර ඉන්නේ. ඒ නිසා ඒ අයට ප්‍රයෝජන ගන්නවා. නිකාම් උපාධි දෙක තුන තියාගෙන ඔහේ හිටියට හරියන්නේ නැහැ. භාෂා ගණනාවක් උගන්වන්න ඕනේ. ජර්මන්, ප්‍රංශ, චයිනා, රෂියන්, ඉංග්‍රීසි, හින්දි උගන්වන්න ඕනේ. පාලි සංස්කෘත වලට විශේෂයෙන්ම කරලා අර ටික ඉගෙන ගන්නවා. ඇයි? මේ උගත් හාමුදුරුන් හාමුදුරුනේ යවන්න ඕනේ විදේශීය ධර්ම දූත සේවාවලට. ඒක විශේෂල් ප්‍රොජෙක්ට් එකක්. ඒක විශේෂ ව්‍යාපෘතියක් යටතේ දියුණු කරන එකක්. ඒක කවුරුවත් කළා නැහැ. මේ චූටි හාමුදුරුන්ගේ කොණ්ඩ කපලා ලස්සනට හදලා ඉංග්‍රීසි ඕනනම් ඉංග්‍රීසියෙන්, ජර්මන් වලින් නම් ජර්මන් වලින්, ජපන් ඕනනම් ජපන්, කොරියන් ඕනනම් කොරියන් වලින් පට 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 ගහලා චතුරාර්ය සත්‍ය පහදා දීමේ හැකියාව, ඒ වගේම අභිධර්මයේ හැකියාව පහදා දීමේ හැකියාව, හේතුඵලවාදයේ පහදා දීමේ හැකියාව දෙන්න ඕන චූටි හාමුදුරුන්ට 15 years ප්‍රෝග්‍රෑම් එකක් ඉස්සරහට. අවුරුදු 15කින් තමයි ප්‍රතිඵල එන්නේ. 10කින් තමයි ප්‍රතිඵල එන්නේ. හදන්න ඕනේ. ඒ නිසා සෑම විද්‍යායතන මූලික මහපිරිවෙන් හැම එකම චූටි හාමුදුරුවරුන්ට භාෂා ඥාණය දෙන විශේෂ මධ්‍යස්ථානයක් ගොඩනගන්න ඕනේ. ඒක තනි කරම ලැන්ග්වේජ් ලැබ් පදනම් කරගත්ත භාෂා විද්‍යාගාර මත පදනම් වෙච්ච වැඩසටහන් වලට යන්න ඕනේ කියන එක මෙතුමා සපත කරලා තියෙන්නේ. ඒ වගේම දන්නවා පිරිවෙන් වලට යටිතල පහසුකම් හුඟක් අඩුයි. විහාරස්ථාන වලට යටිතල පහසුකම් අඩුයි. ඒ නිසා හාමුදුරුන්ට ඉන්න හිතෙන්නේ නැහැ. ටොයිලට් එකක් නැහැ. මදුරුවෝ කනවා. අපේ හාමුදුරුවනේ මොනවා වුණත් මේ මිනිස්සු මේ සිවුරක් දරාගෙන ඉන්නේ. හරි අමාරු වැඩක්, දුෂ්කර වැඩක්. කුලදරුවෙක් හොයාගන්න විදියක් නැහැ මහාන කරන්න. ඉන්න ප්‍රමාණයක් දැන් ඉන්නේ ඉක්මනට අඩු වෙලා යනවා. මේකට විසඳුම් දෙන්න ඕනේ. පන්සල් කොයිතරම් හැදුවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පන්සල් වල නැත්තම් දැන උගත් විනයදර සාසනීය බ්ලාස් ඉවරයි. ඒ නිසා එතුමා තීලා තියෙනවා රාජ්‍ය නායකත්වයට පත් වී වැඩි දවසක් යන්න කලින් කුලදරුවන් 5000ක් සැලසුම් සහගතව වැඩපිළිවෙලක් යටතේ පූර්ව අධ්‍යයනය කරලා පසු අධ්‍යයනය දීමට වැඩපිළිලක් සහිතව වැඩසටහනක් කරනවා කියලා ඔන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් අපි දාලා ඕනේ. ඒක තමයි අනාගතයේ ස්වාමින්දයන් වහන්සේලා සම්බන්ධව දකින්නවා. ඊළඟට මහජනයාගෙන් තියෙනවා සාසනයේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. සමහර හාමුදුරුවන්ගෙන් එහෙම තියෙනවා. ඒක ඇහැටි බුදුහාමුදුරුවන්ගේ කාලෙත් එහෙම තිබුණා. ඒ වගේ වෙලාවට මොකද කළේ? එක්ක සංගායනාවක් ගෙනාවා, එක්ක කතිකාවතක් ගෙනාවා. රහතන් වහන්සේලා ඉන්නකොට සංගායනාවක් කළා. රහතන් වහන්සේලා නැති වුණාම කතිකාවත් ගෙනාවා. පරාක්‍රමබාහු කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, නිස්සංක මල්ල කතිකාවත. මේ සාසනේ පොඩි කචල් මොන හරි ඇති වෙනකොට, දෝෂ ඇති වෙනකොට ඒවා නිදොස් කරගෙන යනවා. ඒව ගැන අඬන්න ඕනේ නැහැ, පුදුම වෙන්න ඕනේ නැහැ, අමුත්තක් නැහැ ඒක. අන්න නූතන රාජ්‍ය නායකයා කල්පනා කරනවා භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් මත, මහානායිනිවරුන්ගේ නිර්දේශයන් මත, උපදෙස් මත, සාකච්ඡාවකින් හා සම්මන්ත්‍රණයෙන් පසු උන්වහන්සේලා පහදලා දෙන කරන්න කියලා කියන ටික එතුමා කරන්න සම්පූර්ණයෙන්ම සූදානම්. අපේ නිකායන් ඔක්කොම එකතු වෙලා, උගත් හාමුදුරුවෝ ඔක්කොම එකතු වෙලා මොනවද විසඳුම්? අපේ මොනවද, අපි හිතමුකෝ අපේ පැරණි අනපනත් අරෝ මේවා, ඒවයි මොනවාරි යාවත්කාලීන කළ යුතුයෝ තියෙනවා. සාසනය විධිමත් කිරීම සඳහා, හාමුදුරුවන්ට පහසුකම් වැඩි කිරීම සඳහා, සාසනය ස්ථාවර කිරීම සඳහා මොනවාරි ඕන නම් ඔබ වහන්සේලා අපි ඔක්කොම එකතු වෙලා විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න උගන්නන හාමුදුරුවරු, ඒ වගේ මහතෙරවරුන් වහන්සේලා, ඔබ වහන්සේලා ඒ හැමෝම එකතු වෙලා සාකච්ඡා කරලා වැඩ පිළිවෙලක් එතුමා ලව්ව කරෝලා සාසනය යම් ප්‍රමාණයක පිළිසකර කරන එක.
ඒව හැබැයි ඔක්කොම වෙන්නේ අධිකාරිවාදී උඩින් පාත්තන ඒවැ නෙමෙයි. ඔබ වහන්සේලා අපි කවුරු සාකච්ඡා කරලා වැදගත් දායක මහතු සාකච්ඡා කරලා කරන වැඩසටහනකින් එන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා එහෙම වැඩසටහනක් කරන්නත් සූදානම් වෙලා තියෙන වෙලාවක තමයි මේ ජනාධිපතිවරණය ඉස්සරහට එන්නේ. ඒක නිසා ශාසනීය විධිමත් කොට වැදදායි කිරීමට ඉලක්ක කරගත්ත වැඩපිළිවෙලකුත් අයිතව ශාසනයට පිටතින් එන අනතුරු මොකක්ද කියලා හිටන් තේරුම් අරගෙන ඒවා වළක්වීමට ධෛර්යය එකතු කරගත්ත වැඩපිළිවෙලකුත් සහිතව තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපි චන්දපොලට යා යුත්තේ සහ චන්දපොලට අපේ ජනී ජනයාව දායකකාරකාදීන්ව යැවිය යුත්තේ කියන එක තමයි අපි විශේෂයෙන්ම කල්පනා කරන්නේ. ඉතින් ඒ සඳහා මහන්සි වෙන්න, ඒ සඳහා ඔබ වහන්සේලා වැඩම කරන්න. අපි ඉන්නවා මුඛන් මුඛ සටනට. බය වෙන්න එපා. ඔබ වහන්සේලා දන්නවා අපි මොනම හේතුවකින්වත් සටනට පිටුපාලා අනතුරක් වෙනකොට ඒකට ආපහු අනිත් පැත්තට හරලා බයේ දුවන ජාතිය නෙමෙයි අපි. අපි සටන් වැදිලා තිබෙනවා. අපි මුඛන් මුඛ සටන් වැදිලා තිබෙනවා. අපි මුහුණට මුහුණ ෆේස් ටු ෆේස් ෆයිට් කරලා තියෙනවා. ඒක නිසා මොනම හේතුවකින් එවැනි ජාතියට අපි එන්න හිස උසවන්න ඉඩ තියන්නේ නැහැ. ඒ සහතිකය දෙනවා. ඒක අපි එක අනිවාර්ය වගකීමක් හැටියට අපි ප්‍රකාශ කරනවා. ඒ සඳහා මේ වගකීම් තේරුම් අරගෙන අපි ඉදිරියේදී හැම එකක්ම තව පැහැදිලි කිරීම දිගටම කරනවා. තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරන ඔබ වහන්සේලාට යෝධ බලය, යෝධ ශක්තිය, යෝධ ධෛර්යය, තුනුරුවන්ගේ ආශිර්වාදය ඇති වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම සමාප්ත කරනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.